පිළිගන්න ඉතිහාසයට ආස කරන ඔයාව. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. එහෙම නැත්නම් දාර්ශනික තුන්වෙනි පාඩම් මේකකය. ඉතින් ඔගොල්ලෝ තාමත් ඉතිහාසයේ කතාවකට පෙරලන අපේ සක්සෙස් ජර්නි යූටියුබ් නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගන්න කියලා ආරාධනා කරනවා. එතකොට තමයි අපි කලින්ද මේ videos වගේම ඉදිරියට දාන videos උත් ඔයගොල්ලන්ට ඉක්මනටම ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. එහෙනම් අපි අද දවසේදී බලමු ශ්‍රී ලංකාවේ දේශපාලන බලය කොහොමද විකාශනය වුණේ කියලා. බලමු රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ රාජ්‍යයක් කියන්නේ ජන සම්මතයෙන් පාලන බලය හිමි කර ගන්න රජකෝ රජිනක් විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත් ඊට සහභාගී වන සියලුම නිලධාරීනුත් ජනතාවත් රාජ්‍යයක් විදිහට හඳුන්වනවා. තවත් කිව්වොත් එම ජන සම්මතයෙන් පාලන බලය හිමි කර ගන්න රජකෝ රජිනක් විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත් ඊට සහභාගී වන සියලුම නිලධාරීනුත් ජනතාවත් රාජ්‍යයක් විදිහට හඳුන්වනවා. දැන් අපි දැනගත තැන මේ රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ රාජ්‍යකින සංකල්පය මේ රාජ්‍යකින සංකල්පය ඇතිවීමට පෙර පැවිතිලා තියෙන මොකක්ද? ඉතින් මේ රාජ්‍යකින සංකල්පය ඇතිවීමට පෙර පැවිතිලා තියෙන පූර්ව රාජ සමය කියලා කාලයක්. ඉතින් මේ පූර්ව රාජ සමය කියන කාලය පිළිබඳව අපි තව විස්තරාත්මකව සාකච්ඡා කරොත් එහෙම මේකෙදි පාලකීන් වෙලා තියෙන්නේ කුඩා ප්‍රදේශවල වත්පොහොසත් කම්මනෝ ධනවත් වූ පරුමක නම් පුද්ගලයන් විසින්. ඉතින් මේ පරුමක වරුන්ට ප්‍රාදේශීය බලතල හිමි වූ බවට දිය හැකි පැන්තිම නිදසුන් දැන් අපි හැරී බලුවොත් එහෙම අපිට යන්න පුළුවන් ක්‍රිස්තුපූර්ව 250ට. ක්‍රිස්තුපූර්ව 250ට දබුල්ලේ කණ්ඩලමරේ කොත්කල්කන්ද ගල් ගුහාවේ භික්ෂූන්ට පූජා කළ ලිපි අපිට ඒකට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒකෙදි මේ පරමකරයව හඳුන්වලා තියෙන්නේ තොටබොජක කියන නාමයෙන්. ඒ කියන්නේ තීර්ථය අනුභව කරන්න. තවත් පැහැදිලි කරොත් එහෙම තොටබලේ ප්‍රධානියා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ පූර්ව රාජ සමයේදී මේ පරමකවරුන්ට ප්‍රාදේශීය බලතල හිමි වෙලා තියෙනවා කියලා. දැන් බලමු රජු කියන සංකල්පය ඇති වුණේ කොහොමද කියලා. ඉතින් මේ රජු කියන සංකල්පය ඇතිවීම ගැන සාකච්ඡා කරද්දී අපි මුලින්ම යන්න ඕනේ පවුලට. ඉතින් මේ පවුලේ නායකයා තමයි ගෘහපති. ඉතින් මේ ගෘහපතින් අතරින් තෝරාගත් ගමේ නායකයව අපි හඳුන්වනවා ගමික නැත්නම් ග්‍රාමික විදියට. එතකොට මොහු එක් වැව් ගමක නායකයෙක්. ඉතින් මේ වැව් ගම් කිහිපයක් එකතු වූ විට ගම්මිකවරුන් කිහිප දෙනෙක් එකතු වෙනවා. ඉතින් ඔවුන් අතරින් තෝරාගත් ඒ කියන්නේ ගම්මිකවරුන් අතරින් තෝරාගත් පුද්ගලයා තමයි මේ පරුමකවරයා. ඒ කියන්නේ ඔහු වැව්ගම් කිහිපයක නායකයෙක්. ඉතින් ඒ අතරින් දැන් ඔය වැව්ගම් කිහිපයක් එකතු වුනහම පරුමකවරුන් කිහිප දෙනෙක් එකතු වෙනවා. ඉතින් මේ පරුමකවරුන් අතරින් එක්කෙනෙක් තෝරා ගන්නවා රජු හැටියට. ඉතින් එන්නේ එහෙම තමයි මෙන්න මේ රජු කියන සංකල්පය ඇති වුණේ. ගෘහපතීන් පිළිබඳව පැරණිම සාක්ෂි හම්බ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගෘහපතීන් පිළිබඳව අපිට පැරණිම සාක්ෂි හම්බෙන්නේ අනුරාධපුරයේ පෙරිය පුලියම් කුලම් ප්‍රදේශයේ ගල්ගුහා භික්ෂුවට පූජා කර ලිපිවලින්. ඒ වගේම මේ ගමික නැත්තම් ග්‍රාමික ගමේ නායකයා ගෘහපතීන් අතරින් තෝරාගත් ගමේ නායකයාට තිබ්බ කාර්යභාරයන් මොනවද? මොහුට තිබ්බ කාර්යභාරයන් ගැන සලකා බලද්දී මොහුට තිබිලා තියෙනවා ගමේ පොදු කටයුතු වලදී නායකත්වය සැපයීම, ගමේ වැව නඩත්තු කිරීම, වැවේ ජලය මුදා හැරීම, ඒ වගේම ගමේ සුරුසුරු ආරවුල් විසඳීම වගේ කාරණා කිහිපයක් මේ ගමික ග්‍රාමික සතු කාර්යභාරයන් වෙලා තියෙනවා. ඒ වගේම මේ පරුමක. මේ පරුමක නම් නිල ඇති වෙන්න මේ වැව් ප්‍රපතනය කියන එක අදාළ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වැව් පද්ධතිය අදාළ වෙලා තියෙනවා. මේ වැව් පද්ධතිය හැදින්වීමට වැව් ප්‍රපතනය කියන වචනයත් වැව් එල්ලංගාව කියන වචනයත් භාවිතා වෙලා තියෙනවා. මේ වැව් එල්ලංගාව කියන වචනේ වියලි කලාපීය වැසියන් විසින් වැඩි වශයෙන් භාවිතා කරලා තියෙන බවට අපිට පෙනී යනවා. අතීතයේ වැව් පද්ධති නිර්මාණය කිරීමේ ප්‍රධානම අරමුණු දෙකක් වෙලා තියෙනවා. එකක් තමයි ජලය සංරක්ෂණය කිරීම. ඒ වගේම දෙවැනි කාරණය තමයි භූමිය නැත්නම් භූමියේ තෙතමනේ ඉහළ දැමීම කියන කාරණා දෙක තමයි මේ වැව් පද්ධති නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණු දෙක වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. නමුත් මේක ආයේ ප්‍රශ්නයකට එන්න පුළුවන් හින්දා ආයේ සාකච්ඡා කරනවා. මේ පරුමක නම් නිලය ඇතිවීමට කොහොමද ඇති වුණේ කියන කාරණය පිළිබඳව. ඉතින් මේ පරුමක නම් නිලය ඇති වෙන්න හේතුවක් වෙලා තියෙන දැන් ගමක නායකයා ගමික කියලා අපි ඉස්සෙල්ලත් කිව්වනේ. කියන්නේ මේ ගම්වැව් එකක නායකයෙක් ගමිකෙක් වෙනවා. එතකොට මේ ගම්වැව් කිහිපයක් එකතු වී විට ගමිකයින් කිහිප දෙනෙක් එකතු වෙනවා. ඉතින් මේ ගමිකයින් කිහිප දෙනා අතරින් ධනයෙන් බලයෙන් ඒ වගේම වත්පොහොසත් කම්මනුව වැඩි පුද්ගලයාව අපි පරුමකවරයා හැටියට තෝරා ගන්නවා. ඒ වගේම මේ අතීතයේදී කාන්තාවන් පවා මේ පරුමක තනතුර දරා තියෙන බව අපිට පෙනී යනවා. ඉතින් ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ පරුමකලු කියන නාමයෙන්.
දැන් අපි බලමු රජු කියන්නේ කවුද කියලා. ඉතින් රජ කියන නම කියන එකෙන් අර්ථ ගන්නෙන්නේ සතුටු කරන්නා කියන අර්ථය. ඉතින් අතීත පරමුකවරුන් විසින් ජනතාවට යහපත් සැලසමින් ජනතාවව සතුටු කරන නිසා රජ කියන නමින් උත් මේ රජවරුන්ව හඳුන්වලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු රාජ්‍යත්වයේ වර්ධනය. මේ මාතෘකාව ගත්තාම රාජ්‍යත්වයේ වර්ධනය කියන්නේ මොකක්ද? රාජ්‍යත්වයේ වර්ධනය කියන්නේ පරමුකවරුන් යටතේ විසිරී තිබූ පාලන බලය රජකුව යටතේ ඒකරාශී වීම. ඉතින් තවත් විදියකට කියනවා නම් පරමුකවරුන් යටතේ විමධ්‍යගතව තිබූ පාලනය රජු යටතේ මධ්‍යගත වීම කියලත් අපිට කියන්න පුළුවන්. ඉතින් අතීත මූලාශ්‍රවලට අනුව ශ්‍රී ලංකාවේ පැනිතම රජතුමා ලෙස සැලකෙන්නේ පණ්ඩුකාභය රජතුමාව. ඉතින් මේ පණ්ඩුකාභය රජතුමාගේ වැදගත්කම් ගැන සලකා බලද්දී මේ පණ්ඩුකාභය රජතුමා තමන්ගේ මාමාවරුන්ව පරද්දලා තමන්ගේ ඒ ප්‍රදේශයේ බලය ගොඩනගා ගත්තා. ඉතින් තමන්ට හම්බුණු මේ අනුරාධ ග්‍රාමය මෙතුමාට නැත මේ රජතුමාට අනුරාධපුරයක් දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් ලැබිලා අනුරාධපුරයක් බවට පත් කරගත්තා. ඒ වගේම මේ රජතුමා විසින් තවත් තමන්ගේ දසවෙනි රාජ සමයේදී ග්‍රාම සීමා ලකුණු කිරීම වැනි කාරණාවුත් කරා. ඒ වගේම අඩිතල පහසුකම් වර්ධනය කිරීම වගේ දේවල් ජයවැව ගාමිණී වැව අභයවැව වගේ වැව් තනමින් කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමත් සිදු කරලා තියෙනවා. මානම්පියතිස්ස රජතුමාගේ කාලය වෙන විට තවත් මේ අර විමධ්‍යගතව තිබූ පාලනය තව තවත් මධ්‍යගත වීමට හේතු වූ කාරණා මොනවද කියලා සාකච්ඡා කරද්දී ඉතින් ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ මේ වෙළඳ මාර්ගයේ, කියන්නේ වෙළඳ කලාපීය රට වෙළඳ මාර්ගයේ තමයි මේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. කියන්නේ ඉන්දියන් සාගරයෙන් මධ්‍යගතව පිහිටලා තියෙන ඉඳ වෙළඳ මාර්ගය යන මාර්ගය තමයි මේ ශ්‍රී ලංකාව පැවතිලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඇද්දල මුතුමැණික් කුළුබඩ වැනි වෙළඳ ද්‍රව්‍ය වල ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ඒ වගේම මේ වන විට විදේශීය වෙළඳුන් විසින් ශ්‍රී ලංකාව දැන හඳුනාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියා. ඉතින් මේ දේවානම්පියතිස්ස රජු මෙරට ප්‍රබල මධ්‍යගත පාලනයක් ඇති කිරීමටගත් උත්සාහයන් මොනවද කියලා අපි ප්‍රශ්නයක් එහෙම ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ප්‍රාදේශීය පාලකින් අතර සුහදත්වය ඇතිවන පරිදි කටයුතු කිරීම. ඒ වගේම ශ්‍රී මහා බෝධිය රෝපණය උත්සවයට කතරගම චන්දන ග්‍රාම වැනි ශාස්ත්‍රීය නායකින්ට වවා ආරාධනා කිරීම. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා ලංකාවේ විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම වගේ කාරණා අපිට ගැනීමට හැකියාවක් තියෙනවා. හරි, දැන් ඔගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති දේවානම්පියතිස්ස රාජාවදිය වන විට ඉන්දියානු සාගර කලාපීය රටවල් අතර සබඳතා වර්ධනය වූ බවට දිය හැකි නිදසුන් මොනවාද? ඔව්, මේ දේවානම්පියතිස්ස රාජාවදිය වන විට ඉන්දියානු සාගර කලාපීය රටවල් අතර සබඳතා වර්ධනය පොහොසෙන් දක්නට ලැබුණා. ඇත්තටම ඒකට නිදසුන් වශයෙන් දැන් අපේ ඉතිහාසය අධ්‍යයනයේදී අපිට ඇත්තටම අවශ්‍ය සාධකයක් තමයි මේ නිදසුන් නැත්තම් සාක්ෂි කියන දේවල්. ඉතින් මේ දේවානම්පියතිස්ස රාජාවදිය වන විට ඉන්දියානු සාගර කලාපීය රටවල් අතර සබඳතා වර්ධනය වුණාට දිය හැකි නිදසුන් තමයි අපෙන් මෙතන ඉල්ලන්නේ. මේක ප්‍රශ්නයක් විදිහටත් ඔගොල්ලන්ට විභාගෙදී අහන්න පුළුවන්. ඉතින් පළවෙනියටම අපිට ගන්න පුළුවන් ඉන්දියාවේ අශෝක රජු එවන ලද රාජ්‍ය කකුත භාණ්ඩ සහිතව දෙවන පෑතිස් රජු නැවත අභිෂේක ලැබීම. ඉතින් ඔගොල්ලන්ට ගැටලුවක් එන්න ඇති මොනවද මේ රාජ්‍ය කකුත භාණ්ඩ කියන්නේ කියලා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී සාකච්ඡා කරනවා මේ රාජ්‍ය කකුත භාණ්ඩ කියන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේම දේවානම්පියතිස්ස රජු භාවිත කළ දෙවන පිය නම් අභිධානය භාවිතයට ගැනීම. ඒ වගේම මිහිඳු හිමියන් බුදු දහම මෙරටට ගෙන දුටුගැමුණු රජතුමාටත් පස්සේ තවත් මේ බලය මධ්‍යගත වෙන්න පටන් ගත්තා මේ වසබ රජතුමාගේ කාලය වන විට. හරි, අපි ඊළඟට සාකච්ඡා කරමු සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව මුළු දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා කවුරුන්ද කියලා. ඉතින් ඒකට උත්තරේ දුටුගැමුණු රජතුමා. ඉතින් මම මේ අවස්ථාවේදී ගන්න කැමති අපි කලින් සාකච්ඡා කළ ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ලංකාවේ ප්‍රථම රජු ලෙස සලකන්නේ කවුරුන්ද කියන එක. පණ්ඩුකාභය රජතුමානේ කිය අපි උත්තරය ආවේ. ඉතින් මම මේක පැටලෙයි කියලා තමයි ඒ ප්‍රශ්නේ තායි මෙතන ගත්තේ. ඉතින් මේ ප්‍රශ්නේදී සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව මුළු දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා තමයි දුටුගැමුණු රජතුමා. කොහොමද මෙයා දිවයින එක්සීසත් කරේ? නැත්නම් මේ රජතුමා කොහොමද අපේ දිවයින එක්සීසත් කරේ? ඉතින් මොහු දක්ෂතා තිබෙන පරමුකවරුන්ගේ සහයෝගය ලබාගෙන විමධ්‍යගත තිබූ මෙරට පාලනය මධ්‍යගත කිරීමට මෙතුමා සමත් වුණා. නැත්නම් තවත් පැහැදිලි කරනවා නම්
විසිරිත වූ පාලනය ඒකරාශි කර ගැනීමට මෙතුමා සම්මත. දුදුගැමුණු රජතුමාටත් පස්සේ තවත් මේ බලය මධ්‍යගත වෙන්න පටන් ගත්තා මේ වසභ රජතුමාගේ කාලය වන විට. ඉතින් ඊළඟට මේ වසභ රජු ලංකාව තුළ මධ්‍යගත පාලනයක් ගෙන ගිය බවට ඇති සාධක මොනවාද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම මෙතුමා විසින් සෙල්ලිපි ව්‍යාප්තිය අනුව මෙතුමා මුළු ලංකාවම එකම පාලනයක් යටතේ පාලනය කළ බවට පෙනී යනවා. ඒ වගේම මෙතුමා පරිපාලන දිස්ත්‍රික්ක වෙන්කොට පාලන ඇමතිවරුන්ට පත් කිරීම, ඒ කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක වෙන් කරලා ඒව පරිපාලනය වෙනුවෙන් ඇමතිවරුන්ව පත් කරලා තමයි පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම යාපන ප්‍රදේශයේ ඉෂකිරි නම් ඇමතිවරයෙකු යොදවා පාලනය කළ බව වල්ලිපුරම් රන්සන්න කාලය වෙන විට මේ වල්ලිපුරම් රන්සන්නසේදී සදහන් වෙලා තියෙන මේ යාපනයට තවත් නම් දෙකක්. එකක් තමයි නකදිව, අනිත් එක තමයි නාගදීපය. ඉතින් ඕගොල්ලොන්ට සිතියම් ලකුණු කිරීමේදී මේ ඕනෑම විදියට යාපනය ලකුණු කිරීමට එන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනට විතරයි. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.